මම යාළුවන්ට උදව්වක් කලෙත් නෑ බිවවෙත් නෑ ඒත් යාලුකමතියනවා මම බොන්නෙත් නෑ එහෙනම් මංගානි මං බෝතලයක් එනල්ල දෙන්න ඔයාලා බොන්ඩ අඩු පහඩු වෙච්චේට නිකම් මමේ උදාහරණයක් යැන හිතා ගණ්ඩකු. කට්ියම එකතු වෙලා ඔන්න සල්ලිදානෝ දැම් මදි එහනම් ඔයා බොන්නන්නිත් නැත්තං ඔයාගෙන් බෝතලයක් ගණ්ඩ බෑනි අපි ඔක්කොම සල්ලිදාන කියෙ කට්ටිය දාන දානකොට රුපියල් පනහස්සියයක් මුොහම සුළු මුදලක් මදිි පහඩුවෙන කමන්න්න හෙනම් ඒකවත් මංගාන දෙන්නංක කියලා අන්න යාළුවා යාලුකමටත් එෙක් අර අඩු පහඩු පොඩි මුදලට සම්මාධන් වනා. එහක් ඔයාල ඉදිගට මබීගෙනයන්ට මෙන්න මගගේ මුත්තු දව්වක් කියලා යම්කිසි අනුප්‍රයකුත් දක්ට මන්ගේ යාලුවෝ හතර දෙනට පස් දෙනට අනු ප්‍රහාපිණිස මෙයා පොඩි මුදලක් දෙනවා. එතකොට මෙයා මද්‍රවියටික භාවිතා කරලා තමන්ගේ සිල්පදේ කඩාගත්තද නෑ මැදිින් සිදුලු කරගත්තද නෑ කැලක් පද්දගත්තදනෑ. දකිනයත්ගෙන බලන්ඩක බොන මිනිසු මැද හිටිය අතේ මනස්යා බොන්නේ නෑ කැලක් වදිදිනෑ. හැබැයි පංකම පාපකරමින්ට බින්කමක් වුණත් එහෙමයි පෞකමක්ුණනත් එේමයි දැන් මෙතන ිල්පද ගැනගන් මේ සීලය කැඩෙන තැනට. එහම නැත්තන් සීලේ සිදුරු වෙන තැනට. පැල්ලං වදින තැනට මෙයාගේ අතින් යමක් සිද්ධ වුණේ නෑ මේයානිකම්පොඩි මුදලකින් අරකට උදවක් කරාවිතරයි. ඒකත් පින්වත් ආරයකාන්ත සීලේදි ප්‍රශ්නයක්, එයාගේ සීලයට කැලලක්වදිනෝ. කැලලක් වදිනක නවත්තන්න. ඒ නිසා ඒ පාපයට අනුග්‍රහා කිරීමෙන්. මොකාකඩි ප්‍රමේකින් අනුප්‍රහයත් දැක්වීම තුළ ඔය සීලයට තමන් අර විශේසිෙන් රකින සීලයට කැලක්වදිින්ට පුළුවන්. එහම කැලක්වත් වදින්නැතු ෙන්න්න සීලි රකින්ද වෙනවා. එහෙමනොත් තමයි හිකාරිය කාන්ත සීලයක්. දින්නපතා නවිත්තන ධර්ම දේශණ ශ්‍රල කිරනුට. වස්සාන ධර්ම දේශනා අපගේ YouTubeු නෑලිකාව දැන්ම සබස්රයි් කරන්න. වෙෙලයිකරණයක් ලික් කරන්න. වස්සාන ධර්මදේශනා යබ් නාලිකා ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මාණ ශාසනාව වෙනුවෙන් පින්බාර දායයිකත්වයගෙන කටයදු කළේ දැනට ජෝර්ධානය සීවේ නියුතු කුරුණෑගල පණඩල පදිංචි WM වස්සන්තී හෙවත් අංචු මහත්මියගේ, ක්ෝම්බර් මස විසිහට වඩ දිනට ජදෙන ජන්ම දිනයසේ කරමින් ඇයට නිදුප නීරෝගී සුවේ සහ දර්ඝාශ ලැබීම පිණිසම සෙත්පතා ආශිර්වාද ලැබීම පිණිස වස්සාන ධර්ම දේශනාජටුබ් නාලිකාවස්සේ සිදු කළ ධර්මදානමය පින් කමයි මෙම ධර්ම දානමය කුසලයේ අනුභාව පලයෙන් එස්සේ විමලාවති ආතරණය මෞතුමියයටත් WM වික්‍රමපාල තෑබරපානන්ටත් නිදුක්්නීරෝගී සුවය සහ දිර්ඝාශ පිණිසම මේ පින්කුසල් හේතුවාසනාවේවා. එමෙන්ම ධෑබර දියණිය අයල්සා සහ අනුක්පුතුයනආදරණිය දරුති දෙනාගේ අධ්‍යහපන කටයතු සාර්ථකවේ දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින්කුසල් හේතුවාසනාවේවා. අද දේශකයණන් වහන්සේ කඩවත මංකඩ පාර, හනද ධර්මාශ්‍රමයේ ප්‍රදහන අනුශස්සක දුරන්දර අතිපූජනීය කොළ බිස්සේ දම්මානන්ද ස්වාමීෙන් වහන්සේ අවසරයි අපි හාමුදුරුවනේ. සමන්තහා චක්කවාලේසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මුනිරාජස්ස සුනන්තු සග්හ මොක්කදන් දම්මසවෙන කාලු අයම්බදන්තහා දම්මසවෙන කාලු අයන්බදන්තා දම්ම සවෙන කාලු අයන් බදන්තහා නමුතස්ස භගවෙතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවෙතු අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතු අරහතු සම්මා සම්බුද්දස්ස පූජනය පින්වත් මහා සංගරත්නි නවසරයි මේ යුතුම් සුන්දර සද්ධරමය තුළින් දෙලව යහපත සහ සංසාර විමුක්තිය අපේක්ෂා කරන කාරුණික පින්වත්න පින්වත් ඔබාපි අද දවසිත් සූදානම් වෙන්නේ වස්සාන ධර්ම දේශනා YouTubeුබ නාලිකාව මගින් මුළුමහත් ලෝකේ පුරාම ප්‍රචාරයකනු ලබන තවත්තෙක් උතුම් සද්ධර්ම දේශනාවකට සවන් දෙන්නටයි මේ අනුව අදදවස්සේ අපවිසින් සිද්ධකනු ලබන මේ උතුම් ධර්මානු ශාසනාව මේ ආකාරයට වස්සානදේශනා නාලිකාව තුළ සිද්ධකරවාගෙන තමන් විසින් ඉතාමස් රද්ධාාවෙන් ගෞරවන් ධරම ස්ශ්‍රවණීකන අතරී මුළුමහත් ලෝකයටම ධර්මදානේ ලබාදීමි උතුම් අරමුණ ඇතුව මේ සඳහා පින්බර දහම්දායකත්වේ දරමින් කටයුතු කනු ලබන්නේ දැනට ජෝර්ධානය සේවේ නියුතු කුරුණෑගල පන්නල ලිපිණේ පදිංචි Wුව වසන්ති වික්‍රමගේ හෙවත් අන්ජු මහත්මිය. එතුමිය විසේසෙන් මේ උතුම් පින්කම සිද්ධ කිරීමේදී. අරමුණු හැටියට මූලික වසයම් යුදාගන්නේ, තමන්ගේ පනස්වන ජන්මදිනය නිමිති කරගෙන. එතුමිය, න්ගේ ජීවිතයට ඒ වගේ තමන් එක්ක කටේතු කරන සියලු දෙනාට මුළු මහත් ලෝක වාසයෙන්ට සියලු සත්වයන්ටම. තුනුරුවන්ගේ ආසිරවාදය දෙවියන්ගේ රැකවරණයේ ප්‍රාර්ථනා කරමින් උතුම් ධරමදානමය මහාපින්ක මක් සිද්ධ කරගන තමට තමන්ටත් මෙලවට පරලවට පින්ලැස් කර ගැනීමේ උතුම් අරමුණ ඇතුවයි. මහාපින්කම සිද්ධ කරන්නේ. අද මේ උතුම් ධර්මදානමයේ මහාපින්කම සිද්ධ කරගන්න දැනට ජෝර්ධානයේ සේවේ නිියුත්තු කුරුණෑගල පන්නල පදිංචි Wුව වසන්ති වික්‍රමගේ මහත්මිය. හෙවත් අංජු මහත්මිය ඇයට මේ පින්බට ජන්මදිනේ නිමිත්තෙන් නිදුක් නිරෝගී සුවය දීර්ගායස සැලසේවා ඇගේ හපත් අරමුණු බලාපොරොත්වයාාකාරයම සපලවේවා දෙවියන්ටත් නමින් මියගිය ඥාතීන්තත් දරම ස්්‍රවනයක නොබාපසිරුදිනාටත් සස්සර දුකින් අතමිදී උතුම් නිවැනිින් සැනසෙන්ට මේ මහපිංකම පාරමිතාවක්ම වේවා කියෙන් උතුම් අරමුණ ඇතුව අද දවස අපි මේ මහා ධරමානු ශාසනාව ආරම්භ කරන්නේ. ත් විසේසින් දායකත්වය දරන වසන්ති වික්්‍රමගේ මහත්මිය අද ධර්මානු ශාසනාවදි විශේසින් අපෙන් ඉල්ලීමක් කළ. ඇයත් ඇයගේ කල්යාාන මිතුරියන් කීපදෙනෙකුත් නිතරම උතුම් සීලමය ප්‍රතිපදාවක පිහිටලා ජීවිතය ධරමයෙන් පෝෂණය කර ගන්ට විශේසියෙන් ප්‍රතිපත්තිමය වසිං ජීවිතය ධරමානුකූලව ගත කරන්නට නිතරම මහන්සිගන්නවා. ඒ අතර විශේසිෙන් උපෝසත දස සීලය ආරක්‍ෂා කරගන්ට අප්‍රමාණ වෙහෙසක් දරාගන කටයතු කරනු. ඒ නිසා මේ සීලය විශේසිෙන් සීලය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් දරමානුකූලොව යම්කිසි කරුණු පැහැදිලි කිරීමක් මේ ධර්මානු ශාසනාවදී. විසේසම කරලා දෙන්නට කියලා අප ආරාධනාවක් කළා. ඒ ආරාධනාව සලකාගෙන අද මේ උතුම් ධර්මානු ශාසනාවදී මම කල්පනා කළ මේ සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කොයි විදිහටද කරුණු පැහැදිලික් කළේ විසේසයම සිල් ආරක්‍ෂාකිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප දී ලතින වඩාත් නිවැර දික්‍රමයමකක්ද කියන එක පැහැදිලි කරල දෙට. පින්වත්ති විශේෂයම අපිට හබවෙනවා මේ සෝතාපත්ති පලයට පත්වෙන් එමනත්ත සෝතාපත්ති පලයේ සාක්ෂාත් කිරීමට උපකාරවන හේතුවෙන කාරණ කීපයක් ධර්මය සඳහගන. දැන් අපට මේ සාමාන්‍ය පුතජ්ජනභාාවයෙන් මිදිලා සෝතාපන්න බවට එහෙම නැත්තං සෘතවත් ආර්ය ස්ශ්‍රාවක භුහුමියයට පත්තෙන්ට පුළුවන්නන් ඒක තමයි මේ ජීවිතයේ තියෙන වටිනාම සම්පත අපි අහලා තියෙනවා දෙදෙවුලොවට අධිපති සක්‍රදේවේන්ද්‍ර පදවි ලබනුවාට වඩා මේ මහා පෘතුවියට අධිපති සක්විති රජ සම්පත් ලබනුවට වඩා අනිකුත් රාජරාජ මහාමාත්‍යය සම්පත් ලබනවට වඩා. දෙවියන් බ්‍ර්මයන් බවට පත්වනවට වඩා. කෙනෙකුට පුළුවන්නන් සෝතාපන්න මාර්දයට පලයට පත්තෙන්ට ඒක තමයි ජීවිතයේ උතුම්ම සම්පත්තිය කියලා. මොකද අපි දන්නවා සෝතාපන්න බවට පත්තිච්ච උත්තමයන් වහන්සේ කෙනෙකුට උපරිම මේ බවයේ ආත්ම භාව, හතයි උපත්තිී ලබන්ට සිද්ධ වෙන්නේ. ඒ ආත්මභාව හතත් නරක තිරිසම් ප්‍රේත අසුර කියන සතරාපාව දුකින් මිදිලා. ඒ සතරාපා දුකින් සදහටම මිදිලා. උපදින ආත්මභාව හත වුනත් දෙවියන් මිනිසුන් හතරේ පමණයි උපත්තිී ලබන්නේ. ඒ කාලේ තුළ ඒ උත්තමයන්ට තවතවත් දරමය දියුණු කරගන්නට අවස්ථාව ලැබෙනවා. ඒ අය සකදාගාමි අනාගාමි අරිහත්කයෙන් උතුම් මාර්දඵල එතනින් එහාට අනි වායම අවබෝධ කරනවා. හත්වනි බවයට කලිනුත් සමහර අවස්ථාවට වීර්යවන්තව කටයතු කළුත්. අමාමහා නිවන අරිහත්වය තුළින් අමාමහ නිවනවබෝධ කරන්න පුළුවංකම තිේරුම්. උපරිමය ආත්මහතයි. පින්වත්ති මේ ගෙවාගනන සසර ගමන දිහා බැලුහාම, ස්සරහට යන්ට තියන සසර ගමන දිහා බැලුහාම පුතජ්ජන භාවීන් අපට මේ සංසාර ගමනී මුලක් මැදක් කගක් පේෙන්න්නේිනෑ. හිතාගන්ටවත් බෑ. දැන් අපි මනුසය වෙලා ඉපදිලා හිටියට මරණෙෙන් පස්සේ මොනවාගේ තැනකට ගිහින් වැටේදකිල් අපි කාටවත් හිතාගට බෑ. මොකද අපේ සංසාර ගමන බොහොම අනපේචිතයි. ඒවගේම අපිට කල්ඇතුව තීරණ අරගන ස්ථීරව පිහිතලා කටයුතු කරන්නට තරං ශක්තියක් නෑ මේ පුතජ්ජනමටමඉන්නකොට. අපි කොච්චර සතරාපාවල යන්ට බයවුනත් අකමැති වුනත් දෙවියම් මිනිසුන් අතර ඉපදෙන්ට කොච්චර ආස කළත් කැමැති වනත්. මරණින් මත්තේ මේ ජීවත්වන කාලයේ අපි රැස්කරගත්ත කරම ශක්තිය දනුව මරණින් මත්තේ. ොනගේ තැන ගිහි උපදිනවද කියනක අපිට තීරණය කරන්න බෑ ඒක තීරණය කරන්නේ කර්මශක්තිය ඒ නිසා අපේ ඉසරහට යන සසර ගමන මේ විදිහටම අපි ගියොත් ඒ බොහොම අනපේක්ෂිත ඒ වගේ අසංවිධානාත්මක ගමනක් අනව බෝධයිෙන් යන ගමනක් වෙනවා ඒ ගමනෙද අපිට මෝන දෙෙන්ට වෙන බොහොම බයානක දුක්කිත අඳුරු ඉරණං විපත් කරදර බාධක කියන්ට බැරි තරම්. නිරයේ උපදිින්ද පුළුවන් කල්ප ගණන් දුක්විනින්ද වෙන්. තිරිසන් ලෝක ඉපදිල කල්ප ගණන් දුක්විනිින්දවෙෙන්න්න පුළුවන්. ප්‍රේත ලෝකොල් ඉපදිල කල්ප ගණන් දුක්විදිින්ටවෙන්න පුළුවන්. ඒ නිසා ලේසිෙන් සුගතියකටට බැරි මට්ටමට සතර අපාාවලම හිරවෙඩ පුළුවන් කමතියන කල්ප ගානකට. එතනදි විඳින්ට තියෙන දුක්වේදනා ගැන හිතාගණඩුවත් බැරිතරක්. අපිට සාමාන්‍යෙන් අනුමාන කරන්න පුළුවන්නේ සුගතියක් වෙච්ච මේ මනුස්ස ලෝකෙත් දුක්විපාක මේ තරම් බයානකනං මේ තරම් දුක්කදායකනං නිරය කියල කියන්නේ කොහොමත් දුකට හැදිච්ච ලෝකයා. රිං අපාය කියන දුකටම හැදිච්ච ෝකයා. ප්‍රේත නිකාය කියලා කියන දුකටම හැදිච්ච ලෝකයා. එතවට සැපතියෙනවා කියන සුගතියක් කියන මනුසලෝක මේ තරන් දුකනං දුකටම දිච් දුගති ලෝක කොයි තරන් දුකැද්ද. ඒ නිසා එවැනි සතර අපපා දුක්පලින් මේ දහස් වෙලා කෙනෙකුට සදහාටම සතර අපපායෙන් අතමිදිලා දෙවියම් මිනිසුන් අතර පමණක් උපරිමය ආත් මහතකුත්. අවමය මේ ජීවිතේ විතරක් වුණක් සමමාට මොකද සෝතා පන්න වෙච්ච කෙනකුට මේ ජීවිතයම අරිහත්වය අවබෝධ කරනවක් කියෙක මහා දෙයක් නෙමේ. එවැනි වාසනාවක් ඇතු සසර දුකෙන් නිදහස්ස වෙන්ට තරම් හයි අත්තියෙන කෙනෙක්. බවට තමන්ග ජීවිතය පත්කර ගණ්ට කෙනෙකුට ලැබෙනවනම් ආය ඒකින් එහාට එතනින් උඩට ලබන්ට වෙනත් සම්පතක්ම ලෝක කෙනෙ. වෙනත් සැනසීමක් මේ ලෝකෙ නෑ තවත්. එනිසා අන්න ඒ උතුම් සෝතාපත්ති පලය සාක්ෂාත් කිරීම සඳහා උපකාර වෙන ධරම කාරණා හතරක් අපට විශේසයෙන්ම දරමේද මන ගැහෙන. පලවිනි එක තමයි සප්පුරිස සන්සේ වූ සත්පුරුසයන් නාස්වය කරන්න ලැබීම. එක මයි සද්ධම්ම සවනම් පිරිසිදු බුද්ධ ධර්මය අහන්ට ලැබීම. තුංවැනිියක යෝනිසෝ මනසි කාරු සිහිකල්පනාවං සිහි නුවනින් ජීවිතයේ ගැන ධරමය ගැන මෙෙහි කරන්නට තියෙන හැකියාව. හතර දම්මානු දම්ම පටිපත්තිය. ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය හැසිරීම මේකෙන් කරුණු දෙකක් බාහිරිං ලැබෙනවා කරුණු දෙකක් අපි තමන්ගේ ජීවිතය අභ්‍යන්තරයෙන් ඇති කර ගන්ටෝර. බාහිරිින් ලැබෙන කරුණු දෙක තමයි සප්පුඩිස සන්සේ වූ සත්පුරුස ආශ්‍රය. අපිට මේ ජීවිතයේ ලැබුණ ලොකුම සත්පුරුෂ ආශ්‍රය තමයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණ එක. බාගෙවත් බුදුරජාණන් වහන්සේ ජීව මානු අප ඇසිිසරහ අපිට වැඩහිටියේ නැතත්. උන්වහන්සිගේ නිවැරදි සත්්ධහරමය අපිට අහන්ඩතියවා. ඒගේ උන්වහන්සේගේ නිවැරදි සද්ධහරමය අවබෝධ කරගන ඉගෙනගන අරත ධරම නිරුත්ති පටිබාන ඇතුව ලෝකයට පැහැදිලි කරලා දෙන සත්පුරුෂයන් වහන්සේලා කල්්‍යාන මිත්‍රයන් වහන්සේලා මේ ලෝකෙ තාම වැඩඉන්න. ඒ නිසා උන්වහන්සේලාගේ ඇසුර උන්වහන්සේලාගේ වචන අහන්ට ලැබීම අපිට ලැබුණ බාහිරිං ලැබන උතුම්ම දෙයක්ුන් ඒ සත්පුරුස සේවනය. එනිසා ඒ සත්පුෘුෂයන් ආශ්‍රය ක්‍රමින් අර අපේ ධර්මය සඳහන්වෙන් අරියානන් දස්සාවි ඒ උතුම් මාරයන් වහන්සල දකිින්ටයන් ටඕන අරියදම්මේ කෝවිදෝ ඒ ආරයන් වහන්සේලා ගුත්තමයන් වහන්සේලාගේ සත්පුුෂයන්ගේ ධර්රමය ගෙනගන්ටඕන දක්ෂවෙන් තඕන අරියදම්මේ සුවිනීතෝ ඒ උතුම් දරමය අපි හැසිරෙන්ටඕන. සප්පුිසාණන් දස්සාවි සප්පුරු සයාණන් වහන්සල දකිින් ඕන සත්පුි දම්ේෝ කෝවිද සත්පුරුෂ උත්තමයන් කිය දෙන ධර්මය දක්ෂවෙන්ට ඕන අපි යි ඉගන ගන්ටඕන.ඒ වගේ සත්පුරුස දම්ේ සුවිනිී තු සත්පුරුෂයන් වහන්සේලාගේ ධරමය තුළ අපි හික්මෙන්ටෝන. ඊළඟට සද්ධම සවනම් ඒ සත්පුරෂයන් වහන්සේ මොන ගැහුණ හම අපි ලැබෙන ඊළඟ වටිනාකමන ඔය ධරමය අහන්ට ලැබීම් මේ දෙකම ඒ කාරණය තුළ කියවුණා. ට ෝනිසෝ මනසිකාරය කියලා කියනෙ සිහිනුවනින් කල්පනා කරන්න පුළුවන්කම. තමන්ගේ ජීවිතයේ දිහා ධර්මාණුකොළුව ඇත්ත ඇතිස සැටියෙන් දකින්් පුළුවන්කම. තමන්ගේ ඇසෙන් කණෙන් නාසෙන් දිවෙන් ශරීරයෙන් මනසෙන් ගන්නාාවූ අරමුණු පිළිබඳව අවබෝධයක් ඇතිකම. මං මේ හිතට ගන්න අරමුණ රාගිකයි කදද. දදේශ සහිතය කදද මෝහ මූලිකකද්ද. එහෙම නැත්තං අලෝභ අදදේශ අමෝහ කියෙකද ඒ කියන්නේ සලිකදද කුසල් මෝලිකය කද්ද. මගේ හිතට දැන් මේ ආපු අදහස මොනවගේ කද්ද කියලා ධර්මානුකුළ විග්‍රහයක් කර ගණට ලැබෙනවානම් කෙනෙකුට හැකියාවක් තියෙනවානං අන්නන්නේකඩිෙන යෝනිසෝ මන්සිකාරී කලිතාම සරලව. සාමාන්‍යින් මේ ලෝකෙ මිනිසුන්ගේ හිතට එන අදහස් තෝරා බේරා ගන්ට හැමෝටම දැනුමනේ නුවන නෑ මොනවාහරි හිතතාවොත් ඒ එන දේට අනුව ඔහේ හිතන්ඩ පටන්ගන්න. හිතන්නම් වාලෙ වැල වගේ නොකැඩී ඒ පස්සෙම හිතහිත යනෝ. සමහර විටේ හිතුවිල්ල රාගය මුල්වෙච්ච ලෝබය මුල්වෙච්ච හිතුවිල්ලක් නං ඒක අකුසල මූලයක් නිසා එතනින් පස්සි පටන්ගන්නෝ කෝමදේවල් අකුසල් බවට පත්වන. දිගටම හිතාගෙන හිතාගෙන යන්නේ අකුසලේ මතමයි. සමහර වෙලාවට කෙනෙගේ හිතටෙනවා දේශමෝලික හිතා සිතුවිල්ලලා. ඒක දිගටම හිතන්ඩ ගත් අට පස්සේ හිතෙන්නේ හොඳ දේවල්නෙමෙයි නපුරු දේවල්, දවේශ සහිත දේවල්. ඒ මත්තෙමයාගේ හිත දිගටම වැඩ කරනවා අයිට පස්සේ. හිතේ තනිකරම ද්වේසේ මුල්ල චකුසලයක් තමයි ගොඩනැගෙන්නේ. සමහරකිෙනගේ හිතට එෙනවා මිත්‍යයා දුෘෂ්ටිය. මෝහමූලික හි සිතුවිලි. ඒ ඔ සේම හිතනවා ඒක දිගඵල, හොඳ නරකයා දන්නේනේ. ඒ මත්්‍යම දිගටම හිතල හිතලා ජීවිතේ ගොඩා දේවල් මිත්‍යයා දුෘෂ්ටියයට වට්ට ගන්නවා. ඒතුළ ගොඩනැගෙන සියල් අකුසල් බවට පත්වෙනවා. එහෙමනං අකුසල් මෝලිකව හිතක් හැදිලා ඒ හිත දිගටම පැවැත්වීමෙන් සමහර වෙලාවට හිතේ උපන්න අකුසලය හිතෙන් කයින් වචනයෙන් කෙන තුන් දොරින්ම ක්‍රියාත්මක වෙන්ඩ පුලුවන්. එතකට පින්වත්නී චේත ඉත්වා කම්මන් කරෝති කායේන වාචාය මනසා කියන විදිහට ක්‍රියාත්මකුණාම සම්පූර්ණ කරම ශක්තියක් බවට පත් වෙලා ඒ තමන් කරන කියන දේ තමන්ගේ සංසාර ගමනිෙ බොහොම බයාන කඳුරු විපත් කරදර වාදකවලට තමන්ව ඇදලදාන තැන්ට පත්වෙනවා. තමන්ගේ අනාගත ජීවිතය සම්පූර්ණයෙන් තීරණය කරන්නට ඒ කරම ඉදිරිපත් වෙනවා. එක භයාන කකුසල කරමයක් නිසා එක විපත් ඒ කරදර බාධක සහිතයි ඒ බොහොම කටුකයි බයානකයි. ඇඩුව කඳුලෙන් තමයි ඒවා විනිින්ටුවෙන්. එනිසා ඒක තේරුම් ගන්්ඩ පුළුවන් කෙනෙක්ින් ටඕන තමන්ගේ හිතට හිතුවිල්ලක් එනකොට ඒක රාගදේශ මෝහෝවලින් තොරව විරාගී අදවේශ ඒගේ ප්‍රඥා සම්පයත්ත සිතුවිල් බවට පත් කරගාන්ට. අ අකුසල් එනට අකුසල් බැහැ කරලා ම තිස්සේම ුල් ෝලි හිතක් හිත තුළ ඇතිකරගන්නට තමන් දක්ෂවෙන් ඕන. අකුසලේ ආදීනව දැකලාා කුසලේ ආනිසංස දැක්කලාා කුසල් සිත්ම ඇතිකරගෙන දිගටම ඒ කුසල් සිත්තුල ඉඳගෙන කල්පනා කරන්ට. ඊට පස්සේ කුසල් හිත හිතෙන් කයිං වචනින් ක්‍රියාවට නංවන්ට ඒ කුසලය කුසල කරමයක් බවට පත්කරගන්ට තමන් දක්ෂවෙන් ඕන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය තුළ තියන්නේෙ. දම්මානු දම්ම පටිපත්තියා කියලා කියන්නේ ඒ කරගෙන යන වැඩ පිළිවෙද. අන්න ඒ අංග හත්තරේ අප විසේසි මේ දම්මානු දම්ම ප්‍රතිපත්තිය කියන එකට. මේ සීලය ආරක්ෂා කිරීම අපි යොදාගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ සීලය කියන එක දැන් විසේසිෙන් අද දේශනාවිදි අපෙන් විමසන්නේ දස සීලය පිළිබඳව තමයි විශේසකරුණක් අහන්න. අපි දන්නවා දසීලේ පිළිබඳ පානාධිපාතා வேරමනි, අධිනාාදානා වේරමනි, අබ්‍රම්මචරයා වේරමනි, මුසාවාදා වේරමනි, සුරාමේරේ මජ්ජ පමාදට්ටහනා වේරමනි, විකාලභෝජනා වේරමනි, නච්චගීත වාදධ විසූක දස්සනා වේරමනි, මාලා ගන්ධවිලේපන ධාරණ මණ්න විභූසනට්ටහනා වේරමනි, උච්චා සයන මහාසයනා වේරමනි ජාතරූප රජත පටික් ගානා වේරමනි, මේ විදිහත සිල්පද දහයා. සික්කාාපදන් සමාධයාමි කියලා මේ සිල්පද එකින් එකට එකින් එකට කෙනෙක් සමාදන් වෙනවා. ප්‍රාණගාතයෙන් වලකිමි පානාධිපාත වේරමනි. අධිනාදානා වේරමනි, අන්සතු නොදුන්දේ නොගනිමි. අබ්‍රහ්ම චරියා වේරමනි. බඹසර හැසිරෙමි. අබ්‍රහ්ම චරියාවෙන් වලකිමි, මසාවාදා බොරුවන කිසිම වචනයක් ප්‍රකාශ කරන්නේ නැහැ සුරාමේරය මජ්්‍ය පමාදට්ටානා මත්භවටසා ප්‍රමාධයට හේතුවන මත්ද්‍රව්‍ය මත්වතුර භාවිතාවෙන් වලකිමි විකාලබෝජනා ඒ උතුම් භාවනාදී තපස් ගුණ දියුණු කරන ආරයන් වහන්සේලා විකාලයයි සම්මත කාලයක් තුළ ආහාරපාන ගැනීමෙන් වැළකිලා හිටියද මමත් අන්නේ ආකාරයයට කටයුතු කරන නච්චගීත වාදද විසූකදස්සන. තව කෙනෙක් විසින් පවත්වන නැටුම්, ගයු වැයුම්, නොයෙක් කුළු විසුළු දරසන දකින්ට යන්නිනෑ එවට ප්‍රිය කරන්නේ නැහ. මාලාගන්ද විලපන දහරණ මණඩන බූසනටටான். මල් මාල සුවඳ විලවவும் නොක් සැරසිලි අයිතං ආබරන ආදී මේවා දරමින්. சරීර පිළිබඳව කාමයි මත්‍රලා සැරසිලි කරමින් මුලාවට පත්වෙන. ඒවැනි කටේතුවලට මේ කාලේ තුළ මම ඉදිරිපත්වෙන්නේ නෑ ඒකෙන් වලකිනෝ. උච්චාසයින මහාසයන උත්සසුන් මහාසුන් පිළිගැනීමෙන් වලකිමි. තමන්ට වඩා උතුම් කෙනෙක් එනකොට නිතර නැගිට නැගිට එහෙත මෙට වෙවී කරදරවෙන්ට වෙන භභාවනාවට ගුණදහම් දියුණු කරන කෙනාට අවහිරයක් වෙන ඒ වගේ තමන්ගේ හිතේ මානනාදී කෙලෙස් වැඩෙන ඒ උත්සසුම් මහාසුම් රාජරාජ මහාමාත්‍යාද විසින් පිළිගන්නා මහා තේජස් සහිතව පෙන්නට හදන ඒ ආසන පිළිගැනීමේ වලකිමි කියනවා. ඒයන්නේ ඒ ඒ ආසනය දනු තමන්ගේ හිතේ ඇතිවෙනවා යම්කිසි මාන්නක් කාරතමත්. ඔය පුටුව කියනෙ එක මහ පුදුම එකක්නෙ පුටෝලට පුදුම ආසාාවක්නෙ තියන්නේෙ ඒ පුටුවත් එක්ක කෙනෙ ගිහිතේ මාන්නය ඇති වෙනවා. හීනමානයක්ත් ඇතිවෙනවා. ස මානත් ඇති වෙනවා සදිස මානත් ඇති වෙනවා. ඒනිසා අන්නේ මානයට හේතුවන අසුම් පිළිගැනීමෙන් වලකිවා. එලට ජාතරූප රජත පටික් ගහනා. සාමාන්‍යෙන් ජීවිතේ කරදර ප්‍රශ්න වලට භාජනය වෙන්ට වෙන සාමාන්‍ය සම්මත ලෝකයේ වටිනා කියන වස්තු. සොර සතුරන්ගේ පැහර ගැනීම්වලට ලක්වෙන විපත් කරදරවලට ලක්වෙන. ඒ වගේම තමන්ගෙහිසේ ලෝබාදී අරමුණු බහුල වසයෙන් ඇතිවෙන ඊට උපකාරවන බාහිරව තමන්ගේ ජීවිතයටට ලංවෙන කරදර කාඩිදේවල්. ඒ අ ජාතරූප රජත පටික් හන රංගරිදී මසු කහවනු ආදී ඒ වටිනාවස්තු. ඒවල් ළඟ තබාගන ගුණදහම් දියුණු කරන්න්ඩ ගිහාාම තමන්ගේ හිතෙත් කෙලෙස් ඇතිවෙනවා බාහිර පරිසරෙන් තමන්ට හානි විපත් වෙනවා. ආගේ සියලු දේවල්ලින් නිදහස් වෙලා සරලව සැනසුන ජීවිතයක් ගතකරන්නට ඕන නිසා එවැනිදේවල් භාවිතාවෙන් ඉවත් කරලා කටයතු කරනවා කියන. මෙන්න මේ සිල්පද දහාය තමයි දසසීලේ හැටියේට අපි අධිෂ්ඨාන කරගන්නේ. එතකොට මේ දසසීලේ වේරමණී සිික්ඛාපදන් සමාධයා මී කියලා අපි කියන්නේ කාටවත්නෙමේ මේ පුොරොන්දුවෙන්න අපිහිතනවා. ම බුදුජාණන් වහන්ස ස්සහ පුොන්දුුනා. අම්ම තාත් අයිස්සරා පොරොන්දුනා. පන්සලේ සාමින් වහන් සිස්සරහ පොරොන්දුනා කියර නෑ. ඒ කාගෙවත් ඉස්සරහ පොරොන්දුවීමක් නෙමේ මේ කියන්නේ තමන් තමන්ගේ හිතටම පොරොන්දුුවෙනවා. මම මෙන්න මේ මේ කියන සිල්පදාඩක්සා කරනවා මේ මේ කියන වැරදි චරියාවෙන් මම මිඳෙනවා කියලා තමන්ට මැතිකරගන්න ආත්ම පොරොන්දුවක් මේ. ඒක කැඩුව කියලා තවකාටවත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ තමන්ට තනෑ ඇතිවනයම් ගැටලුවක් පෙනවනම්වෙෙන. ඔක ආරක්‍ෂා කරගත්ත කියලා හොඳට සීලය. ඒෙමුත් වෙන කාටවත් නෑ තමන්ටයකි ප්‍රෝජනී. එනිසාමයක කාටවත් හොර රහසි කරන එකක් නෙමෙයි තමන් තමන්ටම අවන්කොකර ගන්ට ඕන දෙයක්. තව කාටවත් පෙන් අන්ට කරන එකක් පෙන්ඩ බැසීලය. එතකොට අන්නේ කියන සීලය, ධර්මානු ධර්මපතිපදාව බුදුරජාණන් වහන්ස වදාලා, ආර්ිය කාන්ත සීලයේ පිහිටලා කරගන්නද කියලා. ආර්ිය කාන්ත සීලයක් බෞට පත්කරගන තමන් රකින ඕනෑම සීලයක් ආරක්ෂා කරා. එකට පංච සීලය වුනත් කමන්නහ. දිනපතා නිතර රකින පංච සීලියත් විසේස දවස්වල් ආරක්ෂා කනමී දස සීලය වනත්. ආරය කාත සීලයක් බවට පත් කරන වකිින්. කොහොම ආරය කාන්ත සීලියයක් බවට පත් කරගන්න මේ සීලේ තමයි සෝතාපන්න වෙන කෙනෙක් සාමාන්‍යෙන් ජීවිත ආරක්ෂා කරන්න. ඒයි මේක විශේ සත්ත්වය. මේක වෙන කිසිම අරමුණක් නෑ මේක නිවනටම හේතුව වෙන සීලයක් නිවනම අරමුණු කරගන සීලමය ප්‍රතිපදාව රකින්නේ. කොහොමදා පිහරිත මේ ආරක්ෂාගන සීලමය ප්‍රතිපදාව නිවනට හේතුවෙන් ආයියකාන්ත සීලියයක් බවට පත්කරගන ආරක්ෂා කරන්නේ. ඒකට අංග අටක් බුදුරජාණන් වහන්ස පෙන්ලද. මේ අංග අට යුක්ත වෙන්ටෝන සීලේ. පලවින එක තමයි අකන්ඩ, රෑට දවල්ට ඌස්නට සීතලට කියලා මේක කඩන්ට බෑ. මේ සීලේ කඩන්නඇතු නොකඩවා ආරක්ෂා කරන්නටඕනු. අනේ දැන් සීතලයි දැගරෑ වෙලා දැන් බඩගිනි මේ වෙලාවවෙෙනම් බෑදැන් පොඩ්ඩක් ීේලේ කටඩලා පස්සෙ රකිනෝ. එහෙම බැෑ. සීලෙක්ක දිගටම රකිනෝ. ජීවිතේ පරදුටතියලා. සීලේ සමාදං උනානම් රකිින්ටන්. අපිනං සාමාන්‍යින් උදේ සිල් අරගන්නවා පිසාමානින් ව. ඒතු කරන්නඩ ගහ මේමනි සාමාන්‍යින් අපි. උදේට සිල් ගන්නවා දවල් වෙද්දිී ඒ නිකම්ම දන්නෙම නැත්වූ සමහට කැඩිලාං. ආපහවිතින් ගන්නවා. ඊට පසේ හැන්දෑ වෙනකොට ආය කැඩිලා. යි රට ගන්න ද පන්සිල් එෙමන පැම් ප ගන්න මිතය සමිත ගන්න රැස් ීම ැ ීමි ගන්න යිකඩන. රැස්ීම පට ගද සිල්ගන්නවා ඉවර ැදදි ැඩෙන ඉවරනකොට මොකොත්න ඊල රැස්වීම යිසිල් ගන්න ටිකක් ප ලා කට ැඩෙන අයිමකුව. එහෙම නෙමි රෑගත්ත සීල එඩිත් එලිවෙන කොට කැඩෙන්ට බෑ එහෙම නැතු දිගටමක රකින්ට ඕන මේ වැඩේත එකයන්නේ නිවන් දකින්ට අරවිදිහට බෑ. ඊලන්ම කැඩෙනවා කියන එක තව පැත්තකින් කියනවා දැම් බලන්ට අපී නිතර රකින පජ සීලේ අමතරව දැන් මේවාගේ දසසීලයක් ගැනගත්තුත් උපෝසතයට සසාමාධන් වෙන විශේෂ සීලයක් එහෙම ගත්තාහම එක විශේෂ සිල් පදී. අගට මැදට මුලට එහෙම තියනවා. අමුතුුවෙන් එකතු වෙන සිල්පාද. අපි ගමු දැන් සාමාන්‍යින් පංජසීලේකට එයාගේ පුමේ අපි දැන් කතාකට දසීලේට එකතුවෙනවාන මැද හරියට විකාන භෝජනා කියලා සිිල්පදයක් ඒ න නොකල්ලි ආරපාන ගන්න නැෑ කියලා පොරන්දුුවෙන එකනින් එහෙම කළ දොලහාට විතර කෙනෙක් යනවා සිිල් අරගන ගෙදර ඒම නැත්තම් පහියිතියට විතරයවා. එතනදම සීලේ තියෙනවා දිවසං කියලා රත්තින් කියලා කෑලි දෙකක් දවල් රාත්්‍රී කියලා. ඒ කක්වත් එයාගේ ඇතිින් දැෙෙන්නන්නේ උදේ හතට සිල්ගත්තා දොළහා දොළලා හමාර වෙන කොටයා සීලේ පැත්තකටේ ලගෙදරය නොවා. පුරුදු විදිහට වෙනද වගේ වැඩ කරනවා. එතකොට එයාට විකාලභෝජනාවගේ විශේෂ සිිල්පදයක් රහින්ට අවස්ථාවක් නෑ එඒයා ඒ අතා ඇරලා ඇයි. ොලහෙම පස්සේ ො හමාරක් විතරනකොට සිල් මුොදවල ගෙර යන. එෙම හිතන්්ඩකු පොය දවස. ඉති ඊට පස්සයයක්න මයිඉතින් දේ ඉදලා දල් වෙනක සිල් රැක් දැම්මන් සිිල් මුොදවලා තමයියාාවේ දැම්ම විකාලභෝජනා කැඩුව කියලා ප්‍රශ්නයක් නෑන. ඇත්තදම් පින් වත්න්නේ උදේ න්දල දවල් දොළහ වෙනකං විකාලභෝජනාවක් අමුත්වයෙන් රකින්ට නෑ මේක මේ තමන් රවට්ට ගැනීම. දොළහෙෙන් පස්සේ තමයි විකාලභෝජනාව තියෙන්නේ. එක ඇන්න ඒ ක්‍රියාත්මක වෙන්නේ වෙලාවට ඒ වෙලාවට තමයි එක රහින් ටෝ. ඒ නිසා උදේ සමාධංවල දොළහ වෙනකං ඉදල මං හොඳට රැක්ක දොළ හැම් පසේ මං සිිල් සසාමාදං වුණනා කියලා ගියොත් අර විශේෂ විකාල භෝජනවැනි සුවිශේසී එක තුන අලුත් සිිල් පදයක්යට ආරක්ෂා කරගන්න බැරු යන යක කඩලා. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් උදේ හතට සමාධංවෙච්චේ සීලය හවස හත වෙනකං ආරක්ෂ කරගත්වොත්. එයා අරධූපෝසතයක් ආරක්ෂා කලා වෙනවා ඒක යම්කිසි මට්ටමක ගුණාත්මක බවත් තියෙනවා. අරදූපෝසතයක් සම්පූර්ණ උපෝසතයක් රකිින්ටනම් අද උදේ හතට සිල් සමාධං එච්ච කෙනා පහුවදා උදේ හත වෙනකන් මේ කියන විශේෂසිල් පද සහිතව සම්පූර්ණ සීලි ආරක්ෂා කරගන්නටු. එතකොට එයාට පුළුවන් සම්පූර්ණ පරිපූර්ණ පෝසතයක් ආරක්ෂා කලා කියට. එ නැතුව එයා තුනට හතනට පහට හයට ගියත් එතනින් පස් එයා විකාල භෝජනාධර විශේෂ සිල්පද ගැනහිතන් නැතුව ආහාරපාන ගැනීම් කටේතු කරනවනං එයාට ඒ සීලික් වැඩක් වෙන්නේ. එනිසා ඒ සීලික් හඩින්ඩ බෑ පින්වත්න අපි කිවනි කෑමටික් කාල කලින්ම කියලතිෙනනි අපා යනවා කියල කතාවන් නෙමේ මෙතන කියන්නේ මෙතන අපි දැන් පුරුතු පුහුණ වෙන විශේෂ වැඩ පිළිවෙලක්ති. වැඩ පිළිවල කඩා කපල්ල නවා. දැන් සුරාමේරේකන්ට සුරාමේරය වුනත් හෙමයි. සිිල් පදවල අග මුල කඩලදානවට කියනවා කණ්ඩ කියලා. දැන් හිතන්ටක නිකං උදාහරණකට. මේ අපි ඇඳගැන්න සිියවර හාමුරුව නැත්තම් පින්නවතුන් අධන මේ සිිල් රෙද්ද විශේෂ ඇඳුම. මේක ලස්සනට පිළිවලකට හදල තියෙනකන්නේ. මුළු හතරක් හොඳට කියයල මහලා කරලා හෙම ද ලස්සන්න පිළිලකරතියෙන. මේක එක පැත්තකින් කෑල්ලක් හැඩෙනෝ. කඩලයිංකල දැම්මට වසේසි ඒ රෙදු රෙද්දෙෙන්ගේ ඇඳුමින් වැඩක් නෑ වටිනාකමක් නෑ. ආංගේවාගේ සීලයේ කෑල්ලක් ඉට සිල්පදයක් දෙකක් තුනක් කඩල දැම්මට පස්සේ ඒටගෙන කණ්ඩ කියලා. ඒක අංග සම්පූර්ණ ආර්ියකාන්ට සීලයත් නෙමි. ඒනිසා අකණ්ඩව සීල ආරක්ෂ කරටු. දෙවෙනි කාරණය තම අච්චිද්ද අච්චිද්ද කියන්නේ මැද සිදුරු වෙනවට හිල්වෙනවාට. සීලයේ මැද හිල්වෙන්ට බෑ. දැන් අපි ගමර රෙද්දෙ උපමාව සුදුරෙද්දක් ගන්නවා රෙද්දේ මැද සිදුරක් වෙනවා. හිලක් හැදෙනවා. ඒකට අපි කියන්නේ කැඩෙනව කිය අයිනකින් කෑල්ලක් කැඩිලගියයොත් කැඩෙනව කිය ැද කෑල්ලක් ැඩනු තෙර අපිනිකම් ැඩුන කියල දැන්හම කිවටට තේරෙන්්ට අපි ඒ කෙලින්ම විවාර කරන්නේ මැදිින් සිදුරක් හැදිලා. මැදිින් සිදුරක් මැදිින් හිලක් හැදිලා. ඒ විදිීතයි කියන්. සිදුරු වෙනවා කියලා. ඒක ඇනනි සීලය මැදින් හිල්වෙනවා සිදුරු වෙනවා. දැන් පන්සිල් වලට මැදට අමුතුුවෙන් එකතුවෙන එකක් තමයි අබ්‍රහ්ම චරියයා. එතකොට තමයි දසීලේට ඒ ක්‍රමක් ක්‍රමයෙන් යන්නේ. අට්ටාංගසීලේටඋනත්. සාමාන්‍යයෙන් පංජසීලේට අමතරව එකතු වෙනවා. අබ්‍රම්්ම චරියා ඒක ටිකක් සිදුරු වෙලා. ඒක එහෙම කැඩිලා. එදාට කාමේසු ිච්චාචාරා විදිහයට ි වෙන සුනුත් අපි ති සම්පූර්ණම බ්‍රහ්මචරියාවමින්ට බෑ හැබැයි මම වෙනත් කාන්තාවක් කරා වෙනක් පුරුසෙක් කරායන්නේ නෑ මගේ බිරිඳ මගේ ස්වාමයාගේෙන් ම සතු වෙනවා කියලා කෙනෙක් ඒ සීලයා සමාධංච්ච දවසම මෙවන් දංසේ වනයට ගියොත්යේම ඒක කාමේ වරදවා හැසිරීම කියන තරම් සෞත්තුවෙන්නේ නැ තිවුණත් අබ්‍රහ්ම චරයා බ්‍රහ්ම චරයා කියන කාරණයේදී මැදිින් සීලයේ සිදුරක් බවට පත්වනාාවෙනවා. එතකොට අර සුතුරෙද්ද මැදින් හිල්ලනාාවගේ සීලයක්ත් මැදිං හිල් වෙලා යනෝ. සාමාන්‍ය ජීවිතයක ප්‍රශ්නයක් නොවුනට නිවන්න අවබෝධයට යන මේ සීලමය ප්‍රතිපදාවේදී. එහෙම බෑ. නිකන් සාමාන්‍යෙන් දෙවියන් මිනිසුන් අතර සැපසේ ජීවිතය ගත කරන්ට ඒ සීලය ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කාමේ සුමිච්චා චාර නමුත් අබ්්‍රම්ම චරියා කියන්නේ නිවන අරමුණු කරගත්ත සීලය සෝතාපන්න බවට පත්ෙන්ට අධිෂ්ඨාන කරගනන්න කෙනාට ඒ අදාල වෙන්නේ නැතෝට. ඒනිසායා මැද සිදුරුවෙන් ඇතිවෙඩ සීලයක් රහින්ටොන් එක ආරය කාන්ත සීලේ. තුන්වෙනික තම අසබ අස බල කියන්නේ පැල්ලං වදින්ට බෑ. සුදුරෙද්දකටම ගම අපි උපමාව සදුරෙද්දට පැල්ලමක් පදින්ද පුළුවක්. එතකොට ඒක හොඳට කැපිල පේ නවා. ඒක කැතයි සුදුරෙද්ද අව ලස්සන වෙනවා ි පන්සලේ කතාකරග රන්නවා කියලහිතන්නට ිල්ලරගෙන පැත්තකින් අපි ගම සරපයහරි මොකක් කරි සසාත එක්කයනවා ටිකක් දැක්ගම බයහිතනවා. අපි සිල් සමාදන් වෙලා ඉන්න නිසා සතාට මොකුවත් කරන්නට යන්නේ නෑ කොච්චද දරුණු සතක් වුණත් අපි පැත්තකට වෙලා ඉන්න. අපි හැබ කාටහරි කියනවා ආන්න මොකෙද්ද ඉන්නවා වගේ ටිකක් බලන්ඩ කියලා කියන්න.ඉතින් අ අනිත් මනුස්්‍යයා මේ සතාව දැක්කඩ පස්සේ මොකක්ද කරනද අපි දන්න. දැන් එඒයට අපිට තේන නොම ිනිිය මනුව කරයිද. සමහට පොල්ලක් කරගනේ සතට ගහල බය කර ල ලෝනවා. එහෙම නැත්තන්තිකක් දරුණුවට පහරදිලේ සත මරලදාඩක් පුළුවවා. එතනදී ඒ ප්‍රාණ ගාතේ කියන්න්නු සතා මැරුවමයි කියන්නු. ඒ ප්‍රාණගාතය නිසා මගේ සිල්වලට මොකද වෙන්නේ. ඇයි මමත් මෙතන හිටියන්. ම තමයි එන්න සතික් වගේ එකක් ඉන්න පොඩ්ඩක් බලට කියලා කිවේ හැබැයි මගේ තුං හිතකවත් තිබුණේ නෑ මේ සතා රන්ටෝන මේ සතට ගහන්ටෝන වගේ දෙයක් හිංසාකරන්ට ජීවිතයන ටිකරන්ට අදහසක් තිබනේම නෑ. මං එහෙම කිව්වෙත් නෑ. ඒත් අරමිනිහ පැත්තකිදලා ඒක බලලඒ සතාට ගැහුව සමහන සතා මැරුවා. එතකොට මගේ සීලයට මොකදවෙන්න. මං මේ සීලයක් රැහකන දැම්මේ බනමඩු ඉන්නේ. පින්වද. මම ඒ සතා මැඩුව ැතත් මගේ සතා මරන්ඩ කියල කිවෙනතත් මන් නිසා තමයි ඒ සතාට ඒ ඉරණම අත්තුනි. ඒකට මගේ සම්බන්ධයක් තියෙනවා. එතනති මගේ සීලයට පැල්ලමක් වදිනවා. සීලේ කැඩෙන් මෙත්නෑ. සිතුරුවෙන් මෙත්න හැබැයි සීලයට පැල්ලමක් වදිනවා. ඒ පැල්ලමක් වදින එක නවත් අඩ බෑ. ආගේ වගේ පැල්ලමක්වත් වදි නැතිගානට මේ සීලය නිවන අරමුණු කරගෙන රකින්ටෝන එතකට තමයි ඒ ආර්ය කාන්ත සීලය කියන තරමටම උත්තරීතර සීලයක් බවට පත්වයන්නේ. ඊීළඟට හතරවෙනි කාරණය තමයි අකම් මාස අකම්මාස කියැනෙ කලලක් පදින්න ඇතුරකිෙන සීලය එකන පාපයට අනුග්‍රහධෙන කෙනෙක්වත් එෙන්ට බෑ දැන් අපි ඒකට ලස්සන උදාහරණයක් අප හිම ඔන්න කෙනෙක්ඉන්නවා එයා හදිසයේ තවමට යනවා වෙන වැඩකට. කාලෙකට පස් හම්බ වෙච් යාලෝ ටිකුත් මෙයාට මන ගැ ඉ කියනවා මොව හරි කරන උද කියලාන්න. බෝතලයක් වීදුරු ටිකක් එහෙම ගේනවා. ඔන්න පැත්තක ගලක් ඩ එහමනත්තං කඩයක් ලඟ මේ සිත වාඩි වෙනවා. ඔන්න පටන් ගන්නවා. ඉති අ අත් අරයට කියනවා අපි කියන ඔයත් බොන්ට පොඩ්ඩක් කියලා. අර යාලූ මෙයාට කියනවා. ටිකක් ගම්ද ගොඩක් කාලෙකින් එයානොම් මම ප්‍රතිපත්තියක් හැටීට ොන්නි නෑ යාලුව ඔයාල බොන්්ට මටේපා. ඉඳලා හිටට ටිකක් ගත්තර කමන්නෑ කියනවා. නෑ මට එපා කියලා යාපතික්ෂේප කරනු. ම ොහොමවත් බොන්නේ නෑ කියන. හරි මෙහෙම එහෙනම් කමන්නනෑ කියලා මෙයා අහිතින් ඔය එතැන්ඩවෙලා යාලුත් එක්ක යාලුකමමාතෑඇරින්දත් බැරිහිද නොබි කතතාවාා කර ඉන්න හැයි බොන්නේ නෑ ප්‍රතිපති රකිිනවා. ඕම බීගන බීගනකට අපිහිතමාන බෝ ගැලතින බීම ජාජි ඉවර වෙනවා. ඉවරුනාට බස්සේ මොකද කියන්න. ැ මම යාළුවන්ට උදව්වක් කලෙත් නෑ බිවවෙත් නෑ ඒත් යාලුකමතියනවා මම බොන්නත් නෑ එහනම් මංගානි මං බෝතලයක් එනල්ල දෙන්න ඔයාලා බොන්්ඩ අඩු පහඩු වෙච්චේකට නිකම් මං මේ උදාහරණයක් යැන හිතා ග්ඩකු කට්ටියම එකතු වෙලා ඔන්න සල්ලිදානෝ දැම් මදි එහ ඔය බොන්නෙත් නැත්තං ඔයාගෙන් බෝතලයක් ගන්නඩ බෑන්ි ඔක්කොම සල්ලිදාන කිය කට්ිය දානකොට රුපියල් පණහක්සීයක් බොම සුළු මුදලක් මදිි පහඩුවේෙන. ආකමන්න එහෙනං ඒකවත් මංගානය දෙන්නංපු කියලා අන්න යාළුවා යාලුකමටත්තෙක් අර අඩු පහඩු පොඩි මුදලට සම්මාදාං වනාා. එහෙනක් ඔයා ඉදිගට මභීගණයන්ට මෙන්න මංගේ මුතු දව්වක් කියලා යම්කිසි අනු ්‍රහයකුත් දක්කන. තමන්ගේ යාලුව හතර දෙනට පස් දෙනට අනුබ්‍රාපිනිස මෙයා පොඩි මුදලක් දෙනවා. එතකොට මෙයා මද්‍රවිය ටික භාවිතා කරලා තමන්ගේ සිිල්පදී කඩාගත්තද න මැදිින් සිදුරු කරගත්තද නෑ. කැලලක් වද්දගත්තද නෑ කට්ිය දැ දින අයත්ගෙන බලන්ඩුක. බොන මනිසු මැද හිටිය අඇතේ මනුස්යා බොන්නේ නෑ. කලක් වදිදිිනෑ. හැබැයි පිංකම පාපකරමීට පිින්ක මක් වුණනත් ඒෙමයි පෞුකමක් ුණනත් ේෙමයි දැන්මතන සිල්පද ගැන කියන්න. මේ සීලය කැඩෙන තැනට. එම නැත්තං සීලයේ සිදුරුුවෙන තැනට. පැල්ලං වදින තැනට මෙයාගේ අතින් යමක් සිද්ධ වුුණේ නෑ මෙයානිකම් පොඩි මුදලකින් අරකට්ටිට උදවක් කරාවිතරයි ඒකත් පින්වත් ආයකාන්ත සීලේදි ප්‍රශ්නයක් එයාගේ සීලයට කැලලක්වදිනවා කැලලක් වදිනග නවත් අඩ බයි. ඒනිසා ඒ පාපයට අනුග්‍රහා කිරීමෙන් මොකාකඩික්‍රමයකින් අනුග්‍රහයත් දැක්වීම තුළ ඔය සීලයට තමන් අර විශේසිෙන් රකින සීලේයට කැලලක්වදිින්ට පුළුවන්. එහෙම කැලක්වත් වදින්නැතු ෙන් සීලේ රකිින්ද වෙන. ොත්තමයි කාරී කාන්ත සීලයක් වෙන්නේ. ඒලකට බුජිස්ස බුච්ජිස්ස කියලා කියන්නේ නිදහස් සීලයක් වෙන්ටෝන් අපි රකින සීලේ. දැන් ඔ අපිටක දැන් අපි පොලිසියෙන් නිදහස් වෙනවා. හොරුන්ගෙන් නිදහස් වෙනවා. හිරගෙදරින් නිදහස් වෙනවා. ඒ කොහොමද ඒ නිදහස ගැන කියන්න. එක නීතිරීතිවල්ට බයි එක තාාරන පීටනවලට යටත්වෙලා ඉහෙම තමයි අප ඒවට බයවෙලා නීතියෙන් හිට කරලා තිබහින්දතම පේ තැංවල හිටියේ බයි නිදහස් වෙන. සීලයක් රකින්ට ගල්ල කොහොමද නිදහස් වවෙන්නේ. දැන් අපි ගඩු දහම් පාසලේ ළමයි සිල් ගන්න. ලොකු හාමුදුරුවන්ට බයේ සංවට වෙන. ගරහාමුරුව න්ට එෙම නැත්තන් ගුඩුවරයටට බය සංවට වෙලාඉන්න. ගුරුවරයා නැති වෙලාවට හාමුදරුව ැති වෙලාට දල පැනල ස එල්ලට යන. සමහරලට වැඩ හිටව වැට අපිසිල්ගඩ ගිය. සිල් ගන්නකොට අපි මේ සිිල්ලරගෙන හිටියට අපිත් කඩ බොඩ හිතෙනවා නටන්ඩ ගයන් හිතනෙන ද න්ඩ පින් හිතෙන. හැබැයි කෞුරුහට ඩ හිටියයෙකුට අට උපසකම්ම දකි. මේ දායකයා දකි හාමුරන්ටුනත් එෙම හිතෙන පුොලන අපි හාමුදුරුවරු උපාසකම්ල දක්කොත් එම මොනොහරිකි කිය ඒනි සා අපිංවර වෙන්ටෝන. දාක මත්තුර දැක්කොත් ොහරිකික ඒ නිසා සංවට වෙන්ටෝ ආ ඒක ඇවිල්ල බයනිසානි. අර මහත්ත්‍යය දකි මේ මහත්ත්‍ය ලොකු හාමුදුරු බණී කියලා එහෙම රකි කවුරු හරි දැක්කොත් බණී දොස් කියයි එහෙම රකිනසීලයක් ධන දෙෙන කට්ය මනු හරි හිතයි දන්නේ කියල එහෙම රකිනසීලයක් වැඩක් නෑ. එහෙම රකින සීලය කාටහරි බයයට යටත් වෙලා රකින සීලයක් වෙනවා. ඒකෙන් ඇති වැඩක් නෑ. කවුරු දැක්කත් කමක් නෑ ඒ කියන්නේ කවුරු දැක්කත් කාට ඇහුනත් නැති දෙයක් වෙන් ඕන අපි කරනද. අපි සීලයක් රකිනවා ඒ සීලේ රකින වෙලාවට අපි කරන අනිකුත් වැඩ එහෙමනම් කවුරු අරි දැක්කා කියලා වැඩිහිටියෙකුට ඇහුනා අය පෙනුනාය කියලා එයාගෙන් නින්දා ලබන්ඩ වෙන ගැරහුම් ලබන්ඩ වෙන. අනේ මේ මොකදද මේ කරන්නේ ඔහේ සීලේ කඩාගත් අනි කියලා දොස්සහඩ වෙන්න නැති වැඩක් විතරක් අපි කරන්නතුෝ. ඒක කියන්නේ. සීලයක් සමාදං වෙලා ඉන්න වෙලාවට අපි කරන කියන දේවල් සීලයට සීලය පරිහානයට පත්වෙන සීලයට විරුද්ධ සිල් කැඩෙන බිදෙන පැල්ලංවදින කැලල්වදින දෙයක් වෙන්ඩ බෑ. කාටවත් බයරකිින් නැති. බොහොම නිදහසේ අවංකෝම රකින සීලයක් වෙන්ටෝඕන. ඊළඟට හයවෙනීග තමයි විඤ්ඥූපසත්ත, වි්්‍යූපසත්ත කියන්නේ නුවනැත්තං විසින් ප්‍රසංසාහරන. අගේ කරන සීලයක් රකින්ටෝඕන අපි. ඒ කියන්නේ මේ සාමාන්‍යෙන් ගමඉන්න මහචාරිවරු ලොකු ලොක්කෝ ඇවිල්ලා මට හොඳයි කියයි කියලා. එහෙම නෙමේ. ඔබතු මාහොන්දට සිිල්රකිෙනවානේ ඔබතුමා අපි කියන විදියටට හරිියයට ඉන්වානිි කියලා. එහෙම ඒ ලොකු ලොකු පණ්ඩිතයෝගේ කතා නෙමේ. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා තමන් වහන්සේලාගේ ජීවිතය හොඳට කරලා බලලා. ඒවා ආරක්ෂා කරල එවගේ ප්‍රතිඵඩ ලබල ලෝකයටඒක හොඳයි කියලා කියල දීලතියෙනු. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ලෝක සත්්‍යයාට මේ සීලමය ගුණේ මේ සීලමය ප්‍රතිපදාව නිවනට උපකාර වෙනවා කියලා. මේක බොහොම උතුම් සීලයක් කියලා තමන් රැකල පෙන්නලා. අනිත් අයටත් නෙව රහින්ටකිිල් අනුසාසනා කරපු සිිල්තියනු. ආං එවැනි සිල්ලපයාාරක්ෂා කරට වන දැම් බලන්ට අදකාලීන්නවා. සමහර උපාසකම්මලා පාසක මහත්තුළු අද බම රහතන් වහන්සේලා අනුගමනය කරනවා. ඒක යන්නේ රහතන් වහන්සේලා වගේ අද දවස මම ජීවත්වෙනවා කියලා හිතාගන සිල්දකින. ඒවිදියට හිතාගන සිල්ගත්තාහම රහතන් වහන්සේ නමකගේ ඇවතුම් පැවතුම් තැන්නට එනකම් අපි සීකල්පනාවෙන් අපි ආරක්ෂා කරගන්න ඕන. අපේ සරීරයෙන් වචනයෙන් සිද්ධ වෙන අකටයුතුක දුරු කරලා. බොහම පරිස්සමට හිතාත් කයත් වචනයක්ත් මේ තුනම හොඳින් ආරක්ෂාවන දිහයට රහතන් වහන්සකිෙනෙක් යම් විදිහයටට ජීවිතය දවස ගෙවන්නේ ඒ තරමට පරිස්සමෙන් එෙවන්ට හැම තිස්සම සහි කල්පනවිංින්ට ඕන සීලේ ආරක්ෂා කරගන. ඒ උතුම් සීලයට තමයි විඤ්්‍යූපසත්ව නුව නැති උත්තමයන් වහන්සල ප්‍රසන් සාහරණ සීලේකය. ඒ ප අපරාමට අපරාමට්ට කියන්නේ තුස්්නා දුෂ්ටි කියන දේවල් මේ සීලයතියෙන්න්ට බෑ මේ සීලේ රකිින්ට ගිහාම දිවියලෝකය අන්ට ලැබේවා මනුස්සලෝකයන්ට ලැබේවා ප්‍රහමලෝකය අන්ට ලැබේවා ඒ තැංවල මේ මේ විදියේ සැප සම්පත් ලැබේවා කියලා ආං ඒවාගේ තන්නාව සහ දෘෂ්ටිය කියන මෙන්න මේදේක තියාගෙන සීලයක් රකින්ට බෑ එහෙම රකින සීලය ආර්ය කාන්ට සීලයක් වෙන්න නෑ. මේ සීලේ රැක්කොත් අපායන්ටවෙයි කියලා. මේ සීලයේ කැඩුවත් අපපායයයි. එහෙම කියල දෘෂ්ටිවලට වැටිල රකිට බෑ. ඒක නිවනට හේතුවෙන සීලයක් නෙමෙයි ඒ ආර්ය කාන්ත සීලයක් නෙමි. ඊළකට සමාධ සංවත්තනි කේහි සමාධිය පිණසම හේතු කර ගත්ත සීලයක් පෙන්ටවන. දැ බලන්ට මේ හැම එකම්ම ගත්තාහම හොඳට සිහිකල්පනවිෙන් තැන් අපි අර කියාගනාපුුව බලන්ටකු සීලය කැඩෙන්ට නොදී. සීලේ සිදුරුවෙන්ට නොදී පැල්ලංමදින්ට නොදී කැලල්වදින්ට නොදී නිදහසේ ඉතාම හොඳ ආර්ය සීලයක්ම තෝරගෙන තුෂ්නාවක් නැතුව දෘෂ්ටියකට යටත්වෙන්නෙත් නැතුව මේ සීලේ රකින්ටොන. එහෙම රකිනකොට නිතර නිතර මේක මෙනෙහි කරන්ටෝන නුවනින් කල්පනා කර කර රකින්තෝන. නුවන මෙහේවමින් හොඳ කල්පනාවෙන් මේ ඉන්ටෝන මේ සීලේ රකිින්ට. න්ගේ හිත එක අරමුණකම නිතරම තියාගන්ටෝන් තමන් උතුම් සීලයක් සමාදං වෙලා ඉන්න මේ සීලය මේ මේ කියන කාරණ අටතුල රැහෙන්ටෝන කියන කල්පනාව හැමතිස්සම තියාගන තමයි තමන්ගේ ඇවතුම් පැවතුම් පවත්වන් ඕන. එතකොට හිත නිකම්ම සමාධිගත්ත වෙනවා ඒ මොකද ඒ මේ සීලයම්මයි ඒ සමාධිය හැදුුණි ඒ නිසා මේ සීලයට කියනවා සමාධිය පිණසම රැකපු සීලයක් කියලා. සමාධී සංවත්තනිකේ සීලෙහි සමන්නාගතෝ හෝතයි. සමාධය ම අරමුණු කරගන රැපු සීලයක් බවට පත්ව. එකැන හොඳ සීලයකින් තමයි සමාධිය එන්නේ. හොඳ සීලයකින් තමයි සමාදිිටෙන්ට පුළුවංකමතිය. සමාධිය කියන්නේ භාවනාවී දියුණු පැත්ත. මේ සීලය නැතුව භාවනාව දියුණු කරන්නට බෑ. සීලයින් භාවනාවෙන් ප්‍රඥාව දියුණු වෙනවා. ගොඩා කද බනභාවනා කරන්නග හම වරදිනෙත්තේකයි මේ සීලය ගැන මොකුත් දන්න නැතුව මේ සීලය නැතුව භාවනාව වඩන්ට යනවා. නමුත් ඒක හරිියන්නේ. ඔන්න සතියකට භාවනා වැරසටහනකට යනවා මාසෙකට නේවාසිකව මාස තුනකට කියලා යනවා. හොඳට පහසුකං ලැබෙනවා. හොඳට බනභාවනා වඩන්ඩ පුළුවන් හොඳයට කියලා දෙනවා කිය. නමුත් වැඩසහානිවර වඋනහම මුොකුත් වෙච්ච දෙයක් නැෑ. ටික දවසක්. යකට අර හිටපු පරන කෙනාමයි ඉන්නේ. ඒක කියන්නේ ෆෞුන්ඩේෂන් එක නැතුව ගෙවල් හැදහාම ඒගේ කාලයක් පවතිින්දිිනෑ. සීලය කියලා කියන්නේ මේ ගුණධර්ම වඩන ජීවිතයේ ෆවන්ඩේශන් එක අත්තිවාරම. ඒක නැතුව මොනතරං ලොකු ලස්සන උස දිග පල ගෙවල් හැදුවත් ඒගේ පවතින්දිනෑ කාලයා. ටික දවසකින් කඩාගන වැටෙනෝ. ඒසා මෙන්න මෙහෙම ගාථාවක් දරම මේ සඳහන් වෙනවා මෙන්න මේ ගාථාව මතකතියාගන්ට. සීලයේ පතිත්තාය නරෝ සප්ඥෝ චිත්තං ප්ඥංච භාවයක්. නිවන්දකින්ට බලාපොරොත්තුවෙන් නුවනතියෙන මිනිහෙක් ඉන්නවා. එයා හොදට සීලයක පිහිටලා හිතත් වඩනවා නුවනත් ප්‍රඥාවත් වඩනෝ. මෙහෙම නැතුව නිවන්දකින්ට මාර්ගඵල ලබන්ට වෙන ක්‍රමයක් නෑ. වෙනවෙන අය කොහොමකිවත් බුදු හා මුදුරෝ දේශනා කළේ මේ මේ විදිහට මේක තමයි හරික්‍රමේ මෙන්න මේ විදිහට සිල්ටි රැකගන ඒ උතුම් සෝතා පන්න බවටවත් අපේ ජීවිතය පත් කර ගන්ට අපි හැම දෙනාටම දැඩි උත්සාහයක් වීරයක් ගන්ටෝන හොඳ සිහි කල්පනාවක කටයුතු කරන්ටෝන. අපි හැම දෙනාටම මේ ජීවිතයේදිම ඒ උතුම් වාසනාව උදාවේවාකල අපි අධිස්්ාන කර නවා. පින්වත් මේ උතුම් ධර්මානු සාසනාව මේ ආකාරයට අවසංවෙනමොහොතේ මේ පින්කම සිද්ධ කරන්ට ලෝකයට ධර්මදානය ලබාදෙන්ට කටයතු කළ දායක පින්නතුන් සහිකල්ල පින්දිිලා සිරුවාද කරන්ටයි අපි සූදානම් වෙන්. ඒ අනු අද මේ මහා පින්කම මේ පින් බරදායකත්ව දරමින් කටයුතු කළේ දැනට ජෝර්ධානයේ සේවේ නිියුත්තු කුරුුණෑගල පන්නල පදිංචි ඩM වසන්තති වික්කමගේ හෙවත් අන්ජුමහත්මිය. ඇතුමිය මේ පංකම සිද්ධ කිරීමේ ප්‍රධාන අරමුණ හැකිට සහිපත් කරන්නේ තමන්ගේ පනස්වන ජන්මදිනය. ජන්මදිනයේ නිමිති කරගන තමන්තත් ලෝකවාසී සියලු සත්පයන්ටත් තුනරුවන්ගේ හරණින් දෙවියන්ගේ රැකවරණින් සෙත්පතා ආසිරුවාද කිරීමේ උතුම් අරමුණඇතුව දානයන් අතර උතුම් දානය ධරමදානමයේ මහා පින්ංක මක් අඇ සිද්ධ කරගන්නවා. මේ උතුම් දරමදානමය කුසලේ ආනිසංස බලයෙන් තුනරුවන්ගේ සරණෙන් දෙවියන්ගෙරැක වරනෙන් පින්කමේ දායකත්තේ දරන. පුරුණෑගල පන්නලිපිනේ පදිංචි. WM වසන්ති වික්තමගේ මහත්මියයට. නිෙදුක් නිරෝගී කායික මානසික සුවය ඇති පින් බරසුගු උපන්දිනයක් වේවා. ඇගේ යහපත් තරමුණු බලාපොරොත්තු සපලවේවා. ඇය විශේෂයෙන් උත්සහවන්ත වන ඒ උතුම් සීලමය ප්‍රතිපදාව හොඳින් ආරක්ෂා කරගන. අමා මහ නිවනිින් සැනසෙන්ටයිට වාසනාව උදාවේවා කෙල අපිසෙත් පතලා සිදුවාද කරනවා. ඒ වගේ මේ පින්නතුන් බලාපොරොත් වෙනවා අම්මා එස්සේ විමලාවති තාත්තා W රික්කමපාල කියන පෙන්වත් ආදරණය දෙමහුපියන් දෙපලට නිදුක් නිරෝගී සුවය චතුරාරිි සත්‍ය ධහරමය අවබෝධය ලැබේවායි කියන උතුම් ප්‍රාර්ථනාව සිද්ධ කරන්නට. ධයාබර දියනිය අයන් සහ සහ අනුක් පුතනුවන් යන ඒ දරුවන්ඩි දෙනාගේ අධ්‍යාපන කටයටු සාර්ථකවීම පිණසත්. ඒ දරුවන්ට නිදුක් නිරෝගීස්වොය දීර්ගාශ සැසීම පිණසත්, තුනුරුවන්ගේ ආසිරුවාදෙන් සිෙත්පතා සිරුවාද කරනවා. එ වගේම ජෝර්ධානයේ සේවේ නියලෙන තමන්ගේ ආදනය සහෝදරයා නුවන් තුශාර සහ පන්නල පදිංචි යමනාා තුශාරයන ඒ සහෝදරයටත්. ඔඕන්ගේ දවා දරුවන්න්න ඇතුළු පවුලේ සිරුදනාටත්. නිදුක් නිරෝගී සුවයේ දීර්ගාවිස සැලසේවායි සෙත්පතා ආසිරුවාද කරනවා.මියගිය ඥාතීන්ට පිින්පෙත් අනුමෝදං කරනවා පරලෝ සැපත් කිරියම්මා සුබසිංහනෝනා සහ අත්තා එස්සේ සිරිසේන කියන ඒ ආදරබර සීයාට සහාච්්‍යම්මාට. ඒ වගේම ඇසිලිඩ්නෝනා ආච්චයම්මා චාර්ලි සිං්ඥයෝ සීයා ඇතුළු. නමින්මිය පරලවගිය සියලූම මෞපිය උබය පාර්සවේ ඥාතමිත්‍රරාදී සෑම් සිරු දෙනාටම පරොෝවසිෙන් පින් පෙත් අනමෝදාං කරනවා. එවගේ අපවත්්‍රී වදාළ කෝවිද සාමින් වහන්සේට. ඉවගේම නාවයනේ අරියදම්ම සාමින් වහන්සේ ඇතුළු, අපවත්්‍රවදාල මහාසංගරත්නේයටටත් පින්පෙත් අනමෝදාං කරනවා. එවගේ නම්ගම් කියව් නොකිව සියලු ඥාතීන්ට සෙත් පතා ආසිඩුවාද කරන. ැටවල හේමාලෝක සාමීින් වහන්සේ ඇතුළු. අසනීපතත්තිෙන් වැඩන සියලු මහා සංගරත්නයට සෙත්පතා ආසිරුවාද කරනවා. සියලූම ෝක සතවයන්ට නිදුක් නිරෝගී සුවය සැලසේවායි සිෙත් පාර්ථනා කරනවා. වස්සාන ධර්මදේශනා නාලිකාවේ කාරරිමමාණ්ඩලිට සෙත්පතා ආසිරුවාද කරනවා. දේශකයන් වහන්සේ ඇතුළු ගරතර මහා සංගරත්නයට සෙත් ප්‍රාර්ථනා කරනවා. ධර්මස්ශ්‍රවනය කළ ලක්වාස, ලෝකවාසී සිරු දෙනාට ප්‍රාරතනය බෝධියකින් සුකා පටි පදවිෙන්, චතුරාරි සත්‍යය දධරම අවෝධ පිනිස. මෙම ධරമමදාാනമය පින්ංකම හේතුවාසනവීවා ආखा සට්ටහාຈ බുමට്හා දේවානාග මෛදිിකා පුഞഞන්තං අනුമෝதிിതවා ചරංරක්ക്കන්තුළෝක සාසනං ചරරක්ക്കන්තුදම්ම දේශනං ചරංරക്കන්තුතුව සදා වස්සාන ධර්ම දිශනා ජයටබ් නාලිකාවෝ සේ ඔබ ඒශ්‍රවනය කළේ. දැනට ජෝර්ධානයේ සේවේනිියුතු කුරුණෑගල පන්නල පදිංචි, M වසන්ත වික්‍රමගේ හෙවත් අංජු මහත්මියගේ පනස්සනී ජන්මදිනය සිහි කරමින් ඇටත් ලක්වාසී ලෝකවාසි සීලු දෙනාටත් නිදුක් නීරෝකි සුවේ සහ දර්ඝාශ පිණිස සිත්පතා ආශීර්වාද කරමින් වස්සාන ධර්ම දේශනා ජයුටුබ නාලිකාව සේ සිදු කල ධර්මදාානමය පින්කාමයි මෙම ධරම ධනමය කුසලයේ අනුභාව පලයෙන් පින් පර දයිකත්වයගෙන කටිතු කළ WM වසන්ති වික්‍රමගේ මහත්මිය ඇතුළු එම පින්න්නොත් පවුලේ සේලුම දෙනාට. නිදුක් නීරෝකි සුවේ සහ දිර්ඝයශලැබිම පිණිසත් මේ පින්කුසල් හේතු වාසනාවේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්කතව සිටින ඔබටත් ඔබේ ජංවතිනය වෙනඩුවෙන් ඔබෙන් වෙන් වූ නෑැහිතමිතුරන් වඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමට. සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිල්වාද කිරීමට. වස්සාන ධර්මදේශනා YouTubeු නාිකවෝස්සේ දයිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීමම සඳහා දැන්ම කතා කරන්න ඩින්දුවඇයි හතයි එකයි අටයි පනස් හතයි, පනස් හතයි දහතුන දුරකතනාගේට. බින්තුුවයි හතයි එකයි අටයි පනස් හතයි, පහ දහතුන දුරකතනාගේට දහම්මැසූභ සැමට තිෙරුබන් සරණයි බිදුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන බින්දුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස්හටයි දහතුන වස්සාන ධර්ුම දේශනා දිනපතා නවත්තුමු ධර්මදේශන අශ්‍රමණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTubeුබ් නැලිකාව දැන්ම සබස්ක්‍රයි් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සාන ධර්මදේශනා.